අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද රාත්‍රියේ 7 වෙනි ඔබ හමු වෙන මම සාරංගපතිරණ. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. කාර්මික බලවතුන්ගේ ජීහත සමුළුවට සහභාගී වීමට ජනාධිපතිවරයා ජපානයට ළඟා වෙයි. නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයාට ත්‍රිවිධ හමුදාවෙන් වාරණයක්. තාජුඩින් ඝාතන සිද්ධියට අදාළව පාපෝච්චාරණයක් කිරීමට නාරහේම්පිට අපරාධංශයේ හිටපු ස්ථානාධිපතිවරයා සූදානම් වෙයි. හොරෝපතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණිය ඝාතනය කෙරේ. නග්නේර පළාත් ප්‍රධාන අමාත්‍ය හමඩ් නසීර් මහතාට දිවිනේ කිසිදු හමුදා කඳවුරකට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට තීරණය කළ ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙටිආරච්චි මහතා පවසනවා. ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ නග්නේර ප්‍රධාන අමාත්‍යවරයා පසුගියදා නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැනවැදීමේ සිද්ධියට විරෝධය පළ කිරීමක් ලෙස මෙම තීරණයකට බවයි. මිට අමතරව නග්නේර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහභාගී වන කිසිදු උත්සවයකට ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගී නොකර වීමටද තීරණය කර තිබෙනවා. ශ්‍රීලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය සම්පූර් මහවිද්‍යාලයේ සංවිධානය කළ ත්‍යාග ප්‍රධානෝත්සවයක් අතරතුරදී නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මහතා වේදිකාවේ සිටි නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අශෝභන ලෙස බැනවැදුනේ පසුගිය 20 වෙනිදායි. ඒ කාර්ය පටිපාටියට අනුව තමාට නිසි සැලකීමක් නොලැබුණු බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙටිආරච්චි මහතා සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබා දී ඇති බවයි. නාවික හමුදාපතිතුමා වාර්තාවක් දීලා තියෙනවා මේ සිද්ධිය පිළිබඳව. එම වාර්තාව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි බාර දීලා තියෙනවා. ඒ අය ඉතින් යම්කිසි තීන්දුවක් ගනි ඒ අනුව අපි කටයුතු කරනවා. తాවකාලික වශයෙන් අපි ආන ඇමතිතුමාට අපේ මිලිටරි ආයතන වලට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ දවස්වල අපි අපේ විරෝධයක් හැටියට වගේ අපි හමුදාව මේකට කැළඹිලා තියෙනවා. මේ කාර්යයට සම්පාවට පත් වෙනවා නිලධාරියෙකුට එහෙම කතා කිරීම පිළිබඳව මයිතන්නේ ජනාධිපතිතුමාගේ තීරණය අනුව අපි ඉදිරිපත් කරනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මීට පෙර අවස්ථාවකදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥයින් පිරිසක් හමුදා කඳවුරකට ඇතුළු වීමක් ගැන ආන්දෝලනයක් ඇති වූ විට ආණ්ඩුව එය සුළු සිද්ධියක් ලෙසට හුවා දක්වා ඒ ගැන කිසිදු පියවරක් නොගෙන සිටි බවයි. දැන් මේ ඊට සමාන දෙවෙනි සිද්ධිය බවත් උතුරේ සිදුවීමත් සම්පූර්ණ සිදුවීමත් යන දෙකම ලංකාවේ කුමන පළාතකින්වත් සිදු නොවිය යුතු සිදුවීම් බව හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. කුමන පළාතකවත් දේශපාලඥයින් ආරක්ෂක හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාත් මහමැතිවරයා කතා කළ ආකාරයට කතා නොකළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා. රණවිරුවන්ගේ ජීවගුණයේ බිඳදමීමේ වැඩපිළිවෙලේ මෙය තවත් අධියරක් දැයි සාධාරණ සැකයක් මතුවන බවත් උතුරේ ඇති වූ සිද්ධිය යට ගැසූ ආකාරයට සම්පූර් සිද්ධියත් යට නොගසන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිවරයා අනිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර මඩකල්පුව මංගලාරාමේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් අද එරාවුරු පිහිටි නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසට ගොස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කළා. අපි කරුණා හැම පෝසස්ලාට ඔබතුමා විදිහට ඔබතුමා විභාවයේ එක තමයි ඇත්ත. ජීවිත වෙන්නේ හැම පෝසස්. ඒ නිලධාරියා එතන මහා අපහසුතාවයකට පත් වෙනවා. එයාට කරන්නේ මේ යුනිෆෝම් එකක් ඇඳගෙන ඔබතුමා මෙහෙම ඒ සැරින් කතා කරන විදිය. එතන එතුන සොරකි. නිහතමානීකම අපේ හමුදා නිලධාරියාගේ නිහතමානීකමට මුළු සමස්ත ජාතියම ගරු කළ යුතුයි. එයාට ගන්න තිබෙන ඕනෑම තීරණයක් සමහර විට අපි මේකට විරෝධී පානවා. හරිද? අපි එක කියලා යන්න ආවේ සාමාන්‍ය ඔය මේ කඩේක ඉන්න මිනිහෙක් මොනවාරි කිව්වට ප්‍රශ්නයක් නෑ. මේ දරුවා ඔතුමා වගේ ඔය ලොකු නිලයක් දරන්න මහ රටේ මේ නැගෙනහිර පළාතේ මහා ඇමති ධූරය ගත්ත කෙනා හැසිරෙන්න මීට වැඩිය දැනගන්න මෙවැනි පහත් වැඩ තවත් මේ රටේ වුන් කරන්න පුළුවන් අපේ රණවිරුවන්ට. මෙතනින් එහාට අපේ රණවිරුවන්ට මොකෙක් හරි ඇඟිල්ල දික් කරනවා නම් මෙහෙම කතා කරන්නේ අපි ඒ වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම පියවරක් අරගෙන ඔබතුමාලා අපිට වගකීමෙන් අපේ රටට දැනුවත් කරන්න ඕනේ. ඒක තමයි අපිට තුනේ හාමුදුරුවනේ එතන මහමිති හැටියට තමයි එතන අපිට මිනිස්සුන් ඉඳ කතා කරන්නේ මතක තියා ගන්නවා. අපේ රණවිරුවන්ට ඇඟිල්ල දික් කරන්න ලැහත් වෙන්නේ පහරිද? අනතුරුව මඩකලපු නගරයේදී මෙම සිද්ධියට එරෙහිව උද්ඝෝෂණයක්ද පැවැත්වුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන්
ජනතා නියෝජිතින්ද අද අදහස් පළ කළා. එම මහෑමතිවරයා තමගේ පාලන කාලයේ හැසිරීමෙන් තිබෙන ඉතාම අශෝභනකාරී ලෙස තමගේ බලයෙන් ඉදිමිලා තමගේ බලයෙන් ආරෝපණය වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. නැගිනිර පළාත පසුගිය යුද සමයේදී ඒ ජනතාවට නිදහස ලබා දීම සඳහා කරන ලද කටයුත්තේදී නාවික හමුදා විශාල කාර්යභාරයක් කළා. අද මේ මහෑමතිවරයාට තප්පුලන්න ඉඩකඩ තිබෙන්නේ ඒ නාවික හමුදාව කරන ලද කාර්යභාරය හේතු කොටගෙන. සැබවින්ම කළ යුතු වන්නේ මේ මහෑමතිවරයා විසින් ඒ නාවික හමුදා විලධාරියට සලුට් ගහන්න ඕන. ඒ නිසා මේ අක්‍රමවත් අවිචාරවත් පාලනයට එරෙහිව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිහඬ ඉන්නුවෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් මේ අනුමත කරන ඒ විතරක් නෙවෙයි හකිම් මහත්මත් ඔහුට එරෙහිව තමගේ පක්ෂතුරු ක්‍රියාමාර්ග ගත යුතුයි දේශපාලන බලය ආරෝපණය කරගෙන ජනතාවට නිලධාරින්ට කරමේ හිංසනයන්ට එරෙහිව මේ රටේ ජනතාව ඉදිරියට ආ යුතුයි කියන එක අපි කල්පනා කරනවා. ලොව කාර්මික රටවල් 7ක නායකින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන G7 සමුළුව ජපානයේදී අද ආරම්භ වුණා. මෙවර සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන අතර එය ඉතිහාසගත වන්නේ G7 සමුළුවකට සහභාගී වූ ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා ලෙසින්. G7 සමුළුව සඳහා ආරාධනා ලද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ නගෝයා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වුණේ අද පෙරවරු වී ජනාධිපති ප්‍රමුඛ දූත පිරිස එරට විදේශ අමාත්‍ය යොචිමුටෝ සහ දිස්ත්‍රික් ආණ්ඩුකාර හිතෝකි ඔමුරා විසින් පිළිගත්තා. ජනාධිපතිවරයාට නවාතැන් පහසුකම් සපය ඇති හෝටලයේදී සාම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. පසුවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා වියට්නාම් අග්‍රාමාත්‍ය නග්යුන් ක්වෑන් යන මහතුරු අතර ද්විපක්ෂීය සාකච්ඡා පැවැතුණු අතර එහිදී වියට්නාමයට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ ජනාධිපතිවරයා ජපාන විදේශ සහ ආර්ථික සහයෝගිතා සංවිධානයේ හා කොළඹ ඩොක්යාඩ් මව් සමාගමේ නියෝජිතයන් සමගද අද පසුවරුවේදී සාකච්ඡා පැවැත්වූ බවයි. හෙට දිනේදී සමුළුවට සමගාමීව තවත් හමුවක් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක සහභාගීත්වයෙන්. එම රටවල් 7ේ රාජනායකින් සත්කාරක රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් හෙට දිනේදී පිළිගැනීමට නියමිත බව න්‍යායපත්‍රයේ සඳහන්. අමරිකාව, මහා බ්‍රිතාන්‍ය හා ජර්මනිය ආදී ලොව කාර්මික රටවල් වලට අමතරව යුරෝපා සංගමයේද G7 සමුළුවට එක්වනවා. එහිදී ලෝක ආර්ථිකය හා බෙලඳාම සංවර්ධන ආදී අංශ 7ක් ඔස්සේ G7 රටවලට අයත් නායකින් සාකච්ඡා පවත්වනවා. විශ්වවිද්‍යාල සිසුන් කඩිනමින් තම අධ්‍යාපන කටයුතු නිමකර රැකියා වෙළඳපොළට පිවිසීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල දේශපාලනය තුළ සිර වී සිටීම තුළ තමන්ට ලැබෙන හොඳම අවස්ථාවන් ගිලිහෙන බවයි. විශ්වවිද්‍යාල සිසුන් සඳහා පරිගණක බෙදා දීමේ සමාරම්භක උත්සවයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙතනින් හැම එක්කෙනාටම ඩිජිටල් තාක්ෂණය, ඩිජිටල් යුගයට, ඩිජිටල් ආර්ථිකයට ඇතුල් වෙන්න අවස්ථා ලැබිලා තියෙනවා. අද තමන්ගේ අතේ තියෙන්නේ ජංගම දුරකථනයේ පමණයි. ජංගම දුරකථනයේ යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒත් ඒ අතරතුරේදී සෙල්ෆි ගන්නවා, ඊමේල් සවනවා, SMS කරනවා, ඒවයි අධ්‍යාපනය මේ ඔක්කොම කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා ලැප්ටොප් යන්ත්‍රයක් තිබෙනවා නම් ඒ වාසිය ඇති වෙනවා. දැන් මේකෙන් එක ප්‍රයෝජනයක් තියෙනවා. කරුණාකරලා ඉංග්‍රීසි උගන්නන ඔන්ලයින් ඉංග්‍රීසි කෝස්ස් ටිකක් හොයාගන්න. කඩුවනේ ලොකුම ප්‍රශ්නේ. මේක අපිත් බලන්නේ අපේ අධ්‍යාපනය තාක්ෂණ යුගයකට යැබීමේ අත්හදා බැලීමක් හැටියට. මමයි අපේ ලක්ෂ්මන් කිරියල් ඇමතුමයි අපි 18 වෙනකොට පාසල් අවසන් කළා. විශ්වවිද්‍යාල නීති විද්‍යාවේ මම 21 වෙනකොට විශ්වවිද්‍යාල දේශපාලනේ අයින් වෙලා රටේ දේශපාලනට. අද මොකක්ද වෙලා තියෙන්නේ? අද අවුරුදු ගණනාවක් විශ්වවිද්‍යාලයේ දේශපාලන හිර වෙලා. මම විගහට වෙලා රටේ දේශපාලන හිර වෙලා තියෙනවා. අපි යන්න ඕනේ 22-23 වෙනකොට විශ්වවිද්‍යාලයේ පිට වෙලා තමන්ගේ වැඩ කටයුතු නැත්තම් තමන්ගේ ජීවිතයේ වැදගත්ම කාලේ තමන්ට නැති වෙනවා. 25, 26, 27 වෙනවා කියන්නේ තමන්ට අවස්ථා අඩු වෙන එක. ජල ගැලීමෙන් විපතටපත් වූ ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති ආරක්ෂකංශ සමාජිකයින් ප්‍රමාණවත් නොවන්නේ නම් එය වැඩි කිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. ගංගතර බැසිකේ කොළොන්නාව අංගොඩ වෙල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශවල ජනතාව සිය නිවාස පිරිසිදු කිරීමේ කටයුතුවල අද දිනේදීත් නිරතව සිටියා. කෙසේ වෙතත් ගංගතරත් සමග ගලා ආ කැලි කැසල සහ ගංගතරින් පසු නිවෙස්වලින් ඉවත් කිරුණු අපද්‍රව්‍ය මාර්ග දෙපස ගොඩකසා ඇති ආකාරයයි මේ. ජනතාව පවසන්නේ තමන් ගොඩකසූ කැලි කැසල රැගෙන යාමේ ප්‍රමාදයක් පවතින බවයි. මේ කුණු ගොඩල් එහෙම තියෙනවා, කිසිම නිලධාරියෙක් බලන්න ආවෙත් නැහැ. හැම ගේකම කුණු ගොඩ ගහලා තියෙනවා, කිසිම බලධාරියෙක් තාම ආවෙත් නැහැ කුණු ගෙනියන්න. ඒක සංවිධානවලින් තමයි ඇවිල්ලා ඔය ආධාර අරගෙන
වගේ දේවල් දීලා ගියේ රජයේ අංශයෙන් කිසිම සහනදරයක් මේට ලැබුණෙත් නැහැ ආවෙත් නැහැ කරුවත් බලන්න ව්‍යසනේ පටන් ගත්ත දා වින්දලා මේ වෙනකන් දේශපාලඥයන් කිසි කෙනෙක් ආවෙ නැහැ මේ පැත්ත පළාතකට මරිකාර් මහත්තයා මෙතන මීටින් තියලා ගියා පැත්ත පළාතකට ආවෙ නැහැ අරහේ බෝට්ටුව කනවලා ගියා ඒගොල්ලෝ කෑම බීම කිසිදයක් දුන්නේ නැහැ ජනාධිපතිතුමාට ගිහිල්ලා කියනවා තියෙගොල්ලෝ මෙහෙමයි කියලා ජනාධිපතිතුමනි මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඔබතුමාගේ මේ පැත්ත පළාතට දේශපාලඥයෝ කියන එකෙක්වත් ආවෙ නැහැ බෝඩ් ගලවන්න ඕන උන් පොට්ටනි ගාගත් ඔක්කො අපේ ඡන්දෙන් ගිය මිනිස්සු අද වෙනතුරු අපේ දුක බලන්න ආවෙ නැහැ මේ කුණු විසික් කරන්න එපාලු වන්දි දෙන්න ඇල්ලු කුණු ගොඩ බලන්න නැතුව ඉතින් අපි මේවා තියාගෙන ගඳ ගහේ ළමයි එක්ක ජීවත් වෙන්නේ කොහොමද දේශපාලඥයෝ මගින් අතර කරගෙන පිටින් ගේන ආධාර ඔක්කොම එතන තියාගෙන ඒගොල්ලන්ගේ නම් ගහපු වාහනවල ඔක්කොම ගෙනියනවා මේ මෙතන අපි මීටින් තියලා රචින්න ගාලා පිළිගත් මරික්කාල් මාත්‍ය අපේ දියා බැලුවේවත් නැහැ ගංගතුරින් පසු අද ප්‍රථම වරට මීතොට මුල්ල කුණු කන්දට කැලිකසල බැහැර කිරීම සිදු ආකාරයයි මේ කොළඹ මහනගර සභාවේ මැදිහත් වීමෙන් මීතොට මුල්ල කුණු කන්ද අවට නිවාස පිරිසුදු කිරීමේ කටයුතු සිදු කළා ගංගතුරට සරිලන පරිදි ඇල මාර්ග සකස් කර දෙන ලෙස ඉල්ලා මුල්ලේරියාව සිරිපැරකුම් මාවතේ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු නිවසක වහලක් මත නැගී සත්‍යග්‍රහයකද අද නිරත වුණා කෙසේ වෙතත් ජල කැලිම්බරට හසු ඇතැම් පහත් බිම් වල ජලය මෙතෙක් බැස ගොස් නැහැ මේ කඩුවෙල රණාල මහවැල ප්‍රදේශයේ ජලයෙන් යටවී ඇති ආකාරයයි මේ මොහොතේ මා රැඳී සිටින්නේ හබරකඩ උතුර ප්‍රේමරත්න මහත්මයාගේ නිවස තුල පසුගිය දිනවල ජලයෙන් සම්පූර්ණයෙන් මේ නිවස යට වෙලා තිබුණත් එම ජලය බැසගොස් තිබෙන්නේ මේ නිවස සම්පූර්ණයෙන් නටබුන් බවට පත් කරමින් ජලයෙන් යටවීම හේතුවෙන් කඩුවෙල හෝමාගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයේ සිදුවන්නේ නැහැ මේ අතර ආරක්ෂක අංශ සහ සිවිල් ආරක්ෂක බලකායේ මැදිහත් වීමෙන් ගංගොතුරෙන් යට වූ නිවාස පිරිසුදු කිරීමේ කටයුතු අද දිනෙදිත් සිදු කළා අද මගෙන් ඉල්ලීමක් කරන ලැබුවා කැලිකසල ඉවත් කිරීම සඳහා වාහන ලබා ගැනීමට අවශ්‍යයි කියලා යනු මම අද කිව්වා අපේ සහන දෙපාර්තමේන්තුවට ඒ සඳහා කුල් පාහන කුලියට ගැනීමට අවශ්‍ය මුදල් අරින්න කියලා. පිසි ප්‍රශ්නයක් නැහැ යොදා ගැනීම හැකියි. ඉතින් මම ඔක්කොම පලා තියෙන්නේ ඒ වාහන කටයුත්තක් යුදාමුදාවට කරන්න එක හොඳද කියලා ප්‍රශ්නයක් එනවනේ මේ. අපි යොදා ගමු. අපස සාමාන්‍ය පෙළ විභාගයේ අයිතුම්පත් බාර ගැනීමේ අවසාන දින වශයෙන් ජූනි 10 වෙනිදා දක්වා අපි කල් දමන්න තීරණය කරලා තියෙනවා. ඔතෙන් වූ පාසල් ශිෂ්‍යන්ගේ සංඛ්‍යාව 63318යි. මේ වෙනකොට පාසල් ශිෂ්‍යයන් 28 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. මෙතර සුදේශ කටිතු අමාත්‍ය වජිර අබේවර්තන මහතා අද පැවැත්වුණු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කමිටු රැස්වීමට එක්වමින් පැවසුවේ නැතිව හැඳුනුම්පත් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි. නැතිවෙච්ච සියලුම ජාතික හැඳුනුම්පත් ගෙවීමකින් තොරව ලබා දෙන්න ඡායාරූපයේද සියල්ලම මුද්‍රා ගාස්තු ඔක්කොම අපි දරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කරන ක්‍රමය දැනුම් දෙන්නම්. ඊළඟට උපැන්න සහතික ලබා ගැනීමත් මුද්‍රා ගාස්තු අපි දරමින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සතු ලියකියවිලි ලබා ගැනීමට අපේක්ෂා කරනවා නම් සියලු ගෙවීම් වලින් තොරව කළ දෙන්න ඕනේ කියලා අපි තීන්දුව කරලා තිනවා. කඩවත කරගහමුණ ප්‍රදේශයේදී පිටත අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මිනිම් කටයුතු වලට පැමිණි සේවකින් පිරිසක් ආ ප්‍රදේශවාසීන් අතර අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඔළුවක් කලින්ද මාස් ගහනවා ඇත්තට මම කිසි කතාවක් නැහැ ගහනවා අපේ වතුරට එන්න එපා මිනිමරුව කරන්න එපා අපි කිසි වරදකට පොලිසියමයි පැමිණිල්ලන්න අපේ මත්තකට ආවත් ගහනවා මැරෙන්න වායි කිසි කතාවක් නැහැ ඕක මරණ එකක් ඕක කරන එකක් පාරේ ඉඳලා කරන්නේ එන්න එපා ඊට පස්සේ ආයි මා අපේ නරක මිනිස්සු කියන්නේ පයිච්චර උන්ට තමයි ගහන්නේ ගහනවා ඇත්තට මම ඉතල කුණ්‍ය ගහන හරි මෙලෙස ජනතාවගේ විරෝධය එල්ලුණේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මැනුම් කටයුතු සඳහා පැමිණි සේවකින් පිරිසකටයි මෙම සේවකින් පිටත වටරව් මාර්ගය සඳහා මැනුම් කටිතුල නිරත වුණේ කඩවත ඉහළ කරගහමුණ ප්‍රදේශයේයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා මීට පෙර සීමා ලකුණු කර සිය ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු වූ බවයි අනතුරුව තමන් එම සීමාව තුළ නව නිවාස ඉදිකරගෙන ඇතත් මේ වන විට යලිත් සිය ඉඩම් අත්පත් කර ගැනීමට බලධාරීන් කටයුතු කරන බවට ඔවුන් චෝදනා කරනවා ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් තමන් ඉදිකරගත් නව නිවාස පවා කඩා ඉවත් කිරීමේ අවධානමක් ඇති බවයි. ඇති වූ නොසන්සුන්තාව සමතේකටපත් කිරීම සඳහා පසුවෙම ස්ථානයට අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරියෙකු පැමිණියා. අපි ආඩීකෙන් ඇහුවා අපි තව යනවද? අඟලක්වත් යන්නේ නැහැ. ඕගොල්ලෝ ගිහින් හදාගන්න කියලා කිව්වා. අපි ගිහින් හදුවා. දැන් මාසික විතර ඉඳන් කියනවා මේක මේ පටන් ගන්නවා කියලා. එහෙම නැහැ. සෙල්ලම් ගෙවල් හදනවා වගේ නේ කරන්නේ. මේක උනේ සෙන්ට්‍රල් ඇක්සස් එක කියන එක කඩවතට ගෙනාවා. ඒගොල්ලන්ට කියන්නේ ඒක තීච් එන්ඩේර මුලටම ගිහින් මේ විදිහට කරගන්න කියලා. ඉතින් දැන් තවාණ්ඩුවක් ආවොත් ආයි අපිට හරි වාර්තාවක්. ප්‍රදේශවාසීන් පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය පිටත අධිවේගී මාර්ගය සඳහා තම ඉඩම් මැනීම් කටයුතු කර ඉඩම් ලබාගෙන ඒ සඳහා වන්දි ගෙවීම්ද සිදු කර තිබූ බවයි. ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණේ 2011 අවසරයේදී.
අපේ කුමුරු ඉතිවරයි ගෙවල් ඉතිවරයි අපි දැන් කොහෙද යන්න බන්නේ අපිට දැන් ගෙවල් හදන්න පුළුවන්ද දැන් මේකත් ඉතින් පාරට යනයි කොහොම අපි අසරණයි අපිට යන්න දැනකුත් නැහැ දැන් ඉඩමකුත් නැහැ වෙනම හදාගන්න මේ අර ඉන්දර මුල්ලද කොහෙද අර වෙලක් කුඩි යන්න දීච්චකනේ මේ දාන්න යන්නේ മന്ത്രിගොල්ලෝ තමන්ගේ අවශ්‍යතාවය පිළිමහ ගන්න කරන වැඩක් නේ මුදල් ලබා දුන්නත් අපිට ගෙවල් හදන්න හුඟක් අමාරුයි අපි දැන් වයසටත් ගිහිල්ලා හැමදාම ගෙවල් හදාදා අපිට ඉන්න බෑ අවුරුද්දක් ඇති මේ ගේ හදලා දැන් මේකත් යන්නයි කියනවා ඉතින් මං කොහෙ යන්න දැන් මට ඉඩමකුත් නැහැ අපි දැන් නිකන් සුනාමි නැහැ වෙලා වගේ අපි වාසික මිනිසුන්ට කොහමද ගෙවල් හදන්නේ තව ගේක හදලා ඉන්න පුළුවන්ද වත්තල ප්‍රදේශයේ ඉන්න දේශපාලඥයෙකුගේ බලපෑම උඩ මේ පැත්තට ආවා කියන එක අපේ හැඟීම තියෙනවා ගෙදරක මල් පාත්තියක් හදන කොටත් මීට වැඩි සැලසුම් කරනවා මට සල්ලි කෝටි 100ක් දුන්නත් මට ආයේ ගෙවල් හදන්න මගේ ලයිෆ් එකත් එක්ක මට කාලයක් නැහැ ඒතකොට මගේ ළමයි හැමදාම ඉන්නේ හදන ගෙවල් වල මේක කරන්න බෑ රග ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අතරංගුරු ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරහම්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර දෙහිවල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවකට අදාළව ජුනි 16 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනපති පුත් යෝෂිද රාජපක්ෂ මහතාට අද නොතිසි නිකුත් කෙරුණා. රග ක්‍රීඩක වසීම් තාජුරින් ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද යලිකඳවනු ලැබුවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 23 වනදා අත්තනගුඩ ගෙනුණු වස්නාහිර පළාත බහර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නරහින්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අද යලිත් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසුවේ සැකකරුවන්ට ඇප ලබා දුනහොත් පරීක්ෂණ කටයුතුවලට බලපෑම ඇති විය හැකි බවයි. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළා. තමන් කිසිදු පාර්ශ්වයක් සතුටු වන ආකාරයේ ප්‍රකාශ ලබා නොදෙන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම තීන්දුව සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයක් අසතුටු පළ කරන්නේ නම් සුදුසු අධිකරණයක් වෙත යන ලෙසයි. මේ අතර නාරහින්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට පවසා සිටි අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බවයි. එම ප්‍රකාශය ලබන 9 වනදා නඩුව යලිකඳවන අවස්ථාවේ සිදු කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඔහු විසින් තමන්ගේ රාජකාරිය හරියාකාරව ඉෂ්ට කරා. නමුත් ඔහුට පසුව රාජකාරී කිරීමට නොහැකියාව ලැබුණේ උසස් නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුවයි. රජය පෙන්වා සිටියේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වෙන කරුණු අනුව මහජනතාල දැඩි උනන්දුවකින් සිටිනවා මේ නඩුව ගැන. මේ කරුණත් ගරු අධිකරණයේ සැලකිල්ලට ගත්තා අපදීම ප්‍රතික්ෂේප කිරීමට. මේ අතර දෙහිවල මිහිඳු මාවතේ පිහිටි හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මවට අයත් බව පැවසෙන ඉඩමක් සහ නිවසක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටහසේ මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව අද යලිකඳවනු ලැබුවා. ඒ සඳහා හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මව වන දේසි ෆොරෙස්ට් මහත්මිය අධිකරණයට පැමිණ සිටියා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට නොතිසි නිකුත් කර නොතිබීම හේතුවෙන් ඔහු අද අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර ජුනි 16 වනදා ඔහුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නොතිසි නිකුත් කළා. යෝෂිත රාජපක්ෂ මහත්මියත් සැකකාරයෙක් කියලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ දැනුම් දෙනවා අධිකරණයට. මේ සුවිශේෂී ස්වභාවය තමයි ඩේසි ෆොරස් නඩුවේ සැකකාරයෙක් කරාට පස්සේ තමයි ප්‍රකාශ ලබා ගන්න. යෝෂිත රාජපක්ෂ මහත්මගෙන් ප්‍රකාශ ලබා ගන්න අතරතුර තමයි සැකකාරයෙක් බවට පත් කරලා තියෙන්නේ. මේ කාගේ උමනාවකට තෑගි ඔප්පුකින් තෑග්ගක් ලබා ගැනීම වැරද්දක්ද? අනුරාධපුර හොරවපතන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ දියණිය තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සැකපල කරන්නේ අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි. බිසි හැවිරිදි ඉෂාරා මල්ෂානි පදිංචිව සිටියේ අනුරාධපුර ගලින් බිඳුනුව ප්‍රදේශයේයි. අද අලියුම 1:30ට පමණ ඉෂාරාගේ සැමියා තියුණු ආයුධයකින් ඇයට බරපතල ලෙස පහර දී තිබෙනවා. අනතුරුව එම ආයුධයෙන්ම සැකකරු ඉෂාරාගේ මව වන 42 වරදී සංජීවනී ජයවර්ධනටද පහර දී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් රෝහල්ගත කෙරුණේ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිවයි. අදුගේ පාන්දර පැවිත්තා මට කතා කළා කිව්වා ඉතර නොනි කුන්ටිටයි දෝනිටයි පිහින් ඇන්ලා තුමන ඉක්මනට ගියා වාහනේ අරගෙන මගේ ලයිට් එකෙන් දැක්කා මුන්ට නොනි නංගේ වැට් ලයිට් නෝ බිම ඒත් එක්කම ලේ වැగిලා වගේ දැක්කා අනිත් ලේ දාපුවාම එයා කාලේ එයා වැට් ලයිට් ගියා සැටි අක්කව කාර් එකේ දාගෙන අරන් ගියේ මෙඩුව දාගෙන ගියේ වීල් එකේ ඒ යනකොට සිහිය තිබුණා යාට වීල් එකට මෙහෙම දාගත්ත ළමයා අස්සේ වැටුණා කුලිර වෙලා උසලා උසලා බොහොම අමාරුවෙන් තමයි වීල් එකේ සීට් එකෙන් තියාගත්තේ ඝාතනයට ලක් වූ ඉෂාරා එක් දරුමවක්.
සිද්ධවන අවස්ථාවේදී ඇයගේ තුන් හැවිරිදි දරුවා අසල තිබූ බයිසිකලයකට මුවා වී සැඟව සිටි ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. චූටි කිරි දරුවෙක් කෙනා මගේ පුතා වගේම සිද්ධිය වෙන වෙලාවේ ළමයා අපි ගිහිල්ලා අර ගන්නකොට බයිසිකලිය අසල වෙලා ඇංගිලා බලාගෙන ඉන්නවා. ඉෂාරාගේ පියා හොරූපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර බරපතල තත්ත්වයේ පසු වන ඔහුගේ බිරිඳ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ගලෙන් බිඳිනුවව පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දිගු කලක සිට පවතින පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු විය හැකි බවට සැක කරන බවයි. ස්ථිර රැකියාවක් නොමැති සැකකරු ඝාතනය සිදු කර සැඟව සිටියේදී අද පසර්වී පොලිස් අත්අඩංගුවට පත් වුණා. සිය සැමියාට පහර දී ඝාතනය කළ බවට සැකකෙරෙන කෑගල්ල හත්නාගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ලබන මස 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. සැමියා ඝාතනය කිරීමෙන් පසු දරු දෙදෙනාද නිවසේ අතහැර දමා ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අදාළ කාන්තාව කෑගල්ල පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. මෞපියන් නොමැතිව අසරණව සිටින මේ පස් හැවිරිදි සහ තුන් හැවිරිදි දරු දෙදෙනා පිළිබඳ වාර්තා වුණී කෑගල්ල හත්නාගොඩ හරන්කහව ප්‍රදේශයෙන්. මව්පිය දෙපළ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් දරුවන්ගේ මව පියාට මූල් ගසකින් පහර දී පලා කුස් තිබෙනවා. එල්ලූ ප්‍රහාරයෙන් තම පියා ජීවිතක්ෂයට පත් වූ බව නොදත් මේ කිරි කැටියන් දෙදෙනා දින 4ක් පුරා පියාගේ මෘත ශරීරය සමග නිවසේ කල්ගත කර තිබුණා. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව කෑගල්ල පොලිසිය නිවස පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ එම කාලේ පුරාම දරුවන්ගේ ආහාරය වී ඇත්තේ කෙසෙල් ගෙඩි බවයි. ඝාතනයේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය රජයේ වේදමින් බොහෝදාන කිරීමටත් දරුවන් දෙදෙනා කුරුවිට ළමා නිවාසයේ වෙත යොමු කරන ලෙසත් නියෝග කෙරුණා. අධිකරණ නියෝගයට අනුව දරුවන් දෙදෙනා ළමා නිවාසයට බහර දීම සඳහා අද පසුරුවේ රැගෙන ගියා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. බලපත්‍ර නොමැතිව ළඟ තබා ගැනීමේ චෝදනාව මත වනජීවී දෙපාර්තමේන්තුව බහරයට ගැන්වු අලි 15 දිනකෝ තාවකාලිකව නැවතත් ඔවුන්ගේ බහරකරුවන්ට මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටියේ මහතා විසින් පසුකේ 24 වනදා ලබා දුන් තීන්දුව අත්හිටුවමින් කොළඹ මහාධිකරණයේ අද තහනම් නියෝගයක් නිකුත් කළා. වෛද්‍යවරුන්ගේ සීමාවාසික පත්වීම් පුරපාලු ලැස්තුව වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අත්තරුමතිකෝ වෙනස් කිරීමට විරෝධය පළ කරමින් ලබන 31 වනදා දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමය සඳහන් කළේ ආපදාවන්ට ලක් වූ ප්‍රදේශයන්හි රෝහල්වල එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු නොකරන බවයි. ගාල්ල අනුලාදේවී විද්‍යාලයේ සිව්වන ශ්‍රේණියේ සිසුවියකට තම පන්තියේ අනෙක් සිසුන් ලවා ටොක්කු එන්නව බවට චෝදනා එල්ල වූ එම විද්‍යාලයේ විද්‍යාපීඨ පුහුණු ගුරුවරියක් ගාල්ල වරාය පොලිසිය විසින් අද අත්අඩංගුවටගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි අවවාද සහ රුපියල් ලක්ෂයක ශරීර අපමත මුදා හැරීමට නියෝග කෙරුණා. මහියංගනේ පරගම්මන ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට ඊයේ රාත්‍රියේ පැමිණි අඩි 10ක් පමණ දිගැති කිඹුලකු ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් අල්ලා වනජීවී නිලධාරීන්ට බහර දුන්නා. කෙසේ වෙතත් කිඹුලා අල්ලා ගැනීමට පෙර පරගම්මන ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් අනාරක්ෂිත ලෙස කිඹුලා නැරඹීමට සිසුන් රැගෙන වී තිබුණේ මේ අයුරින්. ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගනිමින් අද දහවල් මොරටුව නගරයේදී තරුණයෙකු සිරුරට ගිනි තබාගෙන තිබුණේ සිය පෙම්වතිය සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුවයි. සිද්ධියෙන් පසුව තරුණිය යතුරුපැදියකින් එම ස්ථානයේ නික්ම යාමට උත්සාහ දැරීමේදී ප්‍රදේශවාසීන් විසින් ඇය අල්ලා පොලිසියට බහර දී ඇති අතර තරුණයා මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. අයිබෝවන්.